හරි හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා අපි කලින් වීඩියෝ එකේ අවසන් කරා රුධිර ප්ලාස්මාව සහ රුධිර සෛල ගැන සාකච්ඡා කරලා කියන රුධිරයේ කොටස සම්පූර්ණයෙන් අවසන් කරා දැන් අපි අද බලමු හෘදයේ සැකැස්ම මොන වගේද කියලා ඔයාලට ඔය තියෙන පේන පින්තූරයෙන් බලන්න පුළුවන් හෘදයේ සැකැස්ම හෘදයේ ඉහළ සහ පහළ කුටිර කියලා දෙවර්ගයක් තියෙනවා ඉහළ කුටිර වලට අපි කියනවා කාර්නිකා කියලා පහළ කුටිර වලට අපි කියනවා කෝෂිකා කියලා හෘදේ වම් සහ දකුණු පැත්ත බෙදුවොත් කරණිකා එක කරණිකාවක් නම් කරන්න පුළුවන් වම් කරණිකාව කියලා අනිත් එක නම් කරන්න පුළුවන් දකුණු කරණිකාව කෝෂිකා දෙකත් වම් සහ දකුණු කෝෂිකා කියලා නම් කරන්න පුළුවන් වම් කරණිකාවත් එක පහලෙන් වම් කෝෂිකාවත් දකුණු කරණිකාවත් එක පහලෙන් දකුණු කෝෂිකාව නිරීක්ෂණය කරන්න පුළුවන් වම් කරණිකා සහ වම් කෝෂිකා අතර තියෙනවා දීතුණ්ඩ කපාටය කපාටයක් කියලා කියන්නේ එක පැත්තට විතරක් උදිරයන එකක් එතකොට කරණිකාවේ සිට කෝෂිකාවට දක්වා පමණ ඉදිරියේ ගමන් කරන්නේ ඒ දීතුණ්ඩ කපාටය හරහා ඊළඟ දකුණු කර්ණිකාවත් දකුණු කෝෂිකාවත් අතර තවත් කපාටයක් තියෙනවා අපි ඒකට කියනවා ත්‍රිතුණු කපාටය කියලා. ඒකෙත් දකුණු කර්ණිකාවේ සිට දකුණු කෝෂිකාව වෙත විතරයි රුධිරය පරිවහණය වෙන්නේ. ඊළඟට දකුණු කර්ණිකාවට සම්බන්ධලා තියෙනවා දේහයේ ඉහළ කොටස් වලින් එන රුධිරය ලබා ගන්න නාලයක්. අපි ඒකට කියනවා උත්තර මහා ශිරාව කියලා. ඊළඟට දේහයේ පහළ කොටස් වල ඉඳන් එන රුධිරය වැසෙන්න සම්බන්ධනවා අද්‍රමහා ශිරාව කියන එක අද්‍රමහා ශිරාව සහ අද්‍රමහා ශිරාව කියන එක දකුණු කෝෂිකාවෙන් ආරම්භ වෙනවා පුප්පුෂීය දමණය කියන එක ඒ පුප්පුෂීය දමණය කියන කොටස් දෙකකට බෙදෙනවා වම් පුප්පුෂී දමණය සහ දකුණු පුප්පුෂී දමණය කියලා ඒ පුප්පුෂී දමණය යුගල ගමන් කරන්නේ පෙනහැලි වෙත වම් කර්ණිකාව වෙත පෙනහැලි වලින් එන පුප්පුෂී ශිරා හතරක් විවෘත වෙනවා එක් පෙනහැලකින් ශිරා යුගලක් බැගින් යුගල් දෙකක් ඒ කියන්නේ පුප්පුෂී ශිරා හතරක් වම් කර්ණිකාවට විවෘත වෙනවා ඒ වම් කර්ණිකාවෙන් පස්සේ රුධිරය ටික වැසෙනවා ද්විතුණ්ඩ කපාටය ඔස්සේ පහළ තියෙන කෝෂිකාවට ඒ කියන්නේ වම් කෝෂිකාවට වම් කෝෂිකාවෙන් පස්සේ වම් කෝෂිකාවෙන් නාලයක් ආරම්භ වෙන දේහේ පුරා රුධිර සංසරණය කරන්න සංස්ථානික මහා ධමනී කියලා එතකොට අඩසඳ කපාට පිහිටනවා පුප්පුෂී දමණය ආරම්භ නිස්සානේ සංස්ථානික දමණය ආරම්භ නිස්සානේ ඒ නිසා පුප්පුෂී දමණය තුලට රුධිරය ගියාට පස්සේ නැවත රුධිරය දකුණු කෝෂිකාවට වැටීමෙන් පෙළගෙනවා ඒ වගේම සංස්ථානික අඩසම කපාට නිසා සංස්ථානික මහා දමණය තුලට රුධිරය ගියාට පස්සේ අයමත් එම රුධිරය වම් කෝෂිකාවට වැටෙන එක පෙළගලා තියෙනවා ඔයාලට බලන්න පුළුවන් පින්තූරේ පැහැදිලිව තියෙනවා වම් කෝෂිකාවේ බිත්ති වඩා ඝනකම් වෙලා තියෙනවා ඒකට හේතුව තමයි සංස්ථානික මහා දමණය තුලින් දේහේ පුරාම රුධිරය සංසරණය කරන්න ලොකු ශක්තියකින් රුධිරය පොම්ප කරන්න ඕන එතකොට වැඩි ශක්තියකින් රුධිරය සංස්ථානික මහා දමණයට පොම්ප කරන්න තමයි වැඩි ඝනකමකින් කෝෂිකාව නිර්මාණය වෙලා තියෙන්නේ මේකේ ක්‍රියාවලිය ගත්තොත් මෙහෙම කියන්නම් දේහේ ඉහළ කොටස් වල ඉඳන් එන රුධිරය සහ පහළ කොටස් වල ඉඳන් එන රුධිරය උත්තර සහ අදර ශිරා ඔස්සේ පැමිණෙන දකුණු කර්ණිකාවට ඒකේ ඔක්සිජන් සාන්ද්‍රණය අඩු රුධිරයේ තියෙන්නේ ඒ ඔක්සිජන් අඩු රුධිරය කියන්නේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය අර පිරිසිදු රුධිරයට වඩා වැඩි වෙලා තියෙනවා ඒ කාබන් ඩයොක්සයිඩ් ටික අයින් කරන්න ඒ කියන්නේ ප්‍රාශ්වාස වාතය එකතු කරන්න ඕන නිසා ඒ රුධිරය ටික පෙනහළ වෙත ගමන් කරවන්න ඕන මේ නිසා දකුණු කර්ණිකාවෙන් ත්‍රිතුණ්ඩ කපාටය ඔස්සේ දකුණු කෝෂිකාවට රුධිරය ටික වැසෙනවා ඊට පස්සේ දකුණු කෝෂිකාවට රුධිරය ටික රුධිරය වැසුනට පස්සේ කෝෂිකා ආකුංචෙන් කෝෂිකා තදවීමෙන් පුප්පුෂීය දමනිය ඔස්සේ අර ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වෙලා තියෙන වැඩි කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයත් එක්ක රුධිරය ටික යනවා පෙනහැලි වෙත. පෙනහැලි වෙත ගියාට පස්සේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රාශ්වාස වාතය එකතු කරලා ආශ්වාස වාතය ඔක්සිජන් ටික අරගත්ත රුධිරය ටික වම් පුප්පුෂී ශිරා ඔස්සේ සහ දකුණු පුප්පුෂී ශිරා ඔස්සේ වම් කර්ණිකාවට විවෘත වෙනවා. වම් කර්ණිකාවේ වැඩි ඔක්සිජන් සාන්ද්‍රණයක් සිට රුධිරය එකතු වෙලා ඒ රුධිරය ටික ද්විතුණ්ඩ කපාටය ඔස්සේ යනවා නැවත වම් කෝෂිකා වෙත වම් කෝෂිකා බිත්ති ආකුංචෙන් කියන්නේ තදවීමෙන් සංස්ථානික මහා ධමනිය ඔස්සේ ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි රුධිරය එක් එක් දෙහි කොටස් කරා පරිවහණය කරනවා එතකොට ඉහළ තියෙන දකුණු කර්ණිකා සහ වම් කර්ණිකා එක වෙලාවක සංකෝචනයක් සිද්ධ වෙනවා පහළ තියෙන දකුණු කෝෂිකා සහ වම් කෝෂිකා කියන එකත් එක විට සංකෝචනයක් වීම සිද්ධ වෙනවා ඔව් තමයි කෘත්‍ය ඔය කෘත්‍ය ඒ කියන්නේ හෘද ස්පන්දනය හෘදය තුල සිදුවෙනකොට බාහිරයට අපිට සංවේදන ලබා ගන්න පුළුවන්
හෘද ස්පන්දන කියලා. ඒකේ ස්පන්දනය අපිට බාහිරට ඇහෙන ආකාර දෙකක් අපි හඳුන්වනවා. ලබ් සහ ඩබ් කියලා. පළවෙනියෙන් කෝෂිකා යුගල ආගුම්චනය වෙනකොට 3-3 සහ D3 කපාට වැහෙන සද්ද අපි කියනවා ලබ් ශබ්ද කියලා. එහෙම V3 සහ D3 කපාට වැහිලා රුධිරයේ සංස්ථානික මහා ධමනි තුලට සහ උපෘෂීය මහා ධමනි තුල නිකුත් වුණාට පස්සේ ඒ තියෙන අරසඳ කපාට වැහෙන සද්ද අපි කියනවා ඩබ් ශබ්ද කියලා. ඔය විදිහට ලබ් සහ ඩබ් ශබ්දේ බාහිරට ශ්‍රවණය කරන්න පුළුවන්. හරි. ඔය ආකාරයට රුධිර සංසරණය වෙනකොට ධමනි පද්ධතියක් ඒ කියන්නේ ධම්මනි ධම්මනිකා එකතුලා තින රුධිර වාහිනී පද්ධතියක් සහ ශිරා රුධිර වාහිනී පද්ධතියක් වැදගත් වෙන මේ රුධිරය සංසරණය කිරීම සඳහා. සාමාන්‍යයෙන් හෘදයෙන් පිටතට රුධිර සංසරණය කරන්නේ ධම්මනි වලින්, හෘදයේ පිටතට රුධිර සංසරණය කරන්නේ ශිරා වලින්. එතකොට සංස්ථානික මහා ධමනියෙන් ඔක්සිජන් වැඩි සාන්ද්‍රණයක් සිදුවිතරේ ගමන් කරනවා. උපෘෂේ මහා ධමනිය ඔක්සිජන් සාන්ද්‍රණය අඩු රුධිරයක් ගමන් කිරීම සිද්ධ කරනවා. එතකොට ඔයාලා මේ පින්තූරෙන් බලන්න පුළුවන් මිනිසාගේ රුධිර සංසරණය වෙන ආකාරය තර හෘදයේ තියෙනවා ඊතල ස්ටහන් දාලා තියෙන කොහොමද ගමන් කරන්න කියලා. හෘදයේ තියෙනවා හෘදයෙන් සංස්ථානික මහා ධමනිය ඔස්සේ දේහේ පුරාවට පහළ තියෙන අක්මාවට අන්ත්‍රයට වක්කොඩු වලට පාදයට ඉහළින් තියෙන අත්වලට හිසට රුධිර ගමන් කිරීම සිද්ධ කරනවා. නැමුතත් උත්තර මහා ශිරාවෙන් එකතු කරන් එනවා ඉහළින් තියෙන කොටස් වලින් රුධිරය පහළ රුධිරයට එකතු කරන් එනවා අදර මාශිරාවෙන් ඔක්කොම තුල නැවත හෘදයට ලබා දීලා අවසානයේදී නැවත පෙනහළු වෙත ගමන් කරලා ඒ වාතයේ ප්‍රාශ්වාස වාතයේ කාබන් ඩයොක්සයිඩ් එකතු කරලා ඔක්සිජන් වායුවරගෙන නැවත හෘදයේ දේහවල සංසරණය කිරීම සිද්ධ කරනවා. අතර මේ සංසරණය ආකාර කොටස් දෙකක් තියෙනවා. ඒ කොටස් දෙකෙන් අපි කියනවා එකක් උපෘෂී රුධිර සංසරණය අනිත් එක සංස්ථානික රුධිර සංසරණය කියලා. එතකොට පෙනහැලි හරහා රුධිරය ගමන් කරනකට අපි කියන්නේ උපෘෂී රුධිර සංසරණය කියලා. දේහේ පුරා රුධිර සංසරණයට අපි කියනවා සංස්ථානික රුධිර සංසරණය කියලා. එතකොට පෙනහැලි වෙත රුධිරය ගමන් කරන දකුණු කෝෂිකාව සංකෝචනය අධගත වෙනවා. ඒ වගේම දේහේ පුරා රුධිර සංසරණය කරන වම් කෝෂිකාව සංකෝචනය වීම වැඩගත් වෙනවා. එතකොට මේ කොටස් දෙකෙන් රුධිරයේ සංසරණය වීම එතකොට දේහය හරහා එක වරක් රුධිරය ගමන් කරනකොට හෘදය හරහා දෙවතාවක් රුධිරය ගමන් කිරීම සිද්ධ වෙනවා. අපි මෙන්න මේ සංසිද්ධර කියනවා ද්විත්ව රුධිර සංසරණය කියලා. එතකොට මේ ආකාරයට කර්ණිකා සහ කෝෂිකා සංකෝචනය වෙලා හෘදයෙන් දේහය පුරා රුධිරය පොම්ප කිරීම සිද්ධ කරනවා. මෙන්න මේ විදිහට හෘදය සංකෝචන වීම ඉහිල්වීමට අපි කියනවා හෘද ස්පන්දනය කියලා. ඒක සාමාන්‍ය විවේකී වින්නෙක්ගේ හෘද ස්පන්දනය නිරෝගී පුද්ගලයෙක්ගේ මිනිත්තුවකට වාර 72ක් පමණ වෙනවා. ඕක අපිට නිකන් සරලව බලන්න පුළුවන් නාඩිය ඇල්ලීමෙන්. ඊට පස්සේ අපි සාකච්ඡා කරමු හෘද චක්‍රය ගැන මොකද්ද කියලා. එතකොට හෘද චක්‍රය කියලා කියන්නේ ඔය ආකාර ඔක්කොම එකතු කරලා ගත්තට පස්සේ පළවෙනිින් කර්ණික ආකුංචි සිද්ධ වෙනවා, ඊළඟ කෝෂික ආකුංචි සිද්ධ වෙනවා, ඊළඟට කර්ණික කෝෂික පූර්ණ හෘද විස්තරය කියලා කියනවා. කර්ණික කෝෂික විස්තරය සිද්ධ වෙනවා. එතකොට එක පළවෙනි වෙලාවේදී කර්ණිකාවල රුධිරය පිරුණෙන් පස්සේ කර්ණික ආකුංචනය වෙන්න තත්පර 0.1ක් පමණ ගත වෙනවා. ඊළඟ තැනින් එහාට පස්සේ කෝෂිකා රුධිරය වැටුණාන් පස්සේ කෝෂිකා ආකුංචි සිද්ධ වෙන්න තත්පර 0.3ක් විතර ගත වෙනවා. ඊට පස්සේ කෝෂිකා ආකුංචනයෙන් පස්සේ තත්පර 0.4ක් විතර කර්ණිකාත් කෝෂිකාත් කෙටි වේලාවක් විස්තරය, ඒ කියන්නේ පොඩි වේලාවක් විවේකීව පවතිනවා. ඔන්නෝට අපි කියනවා කර්ණික කෝෂික විස්තරය හෙවත් පූර්ණ හෘද විස්තරය කියලා. එතකොට කර්ණිකා ආකුංචිය කෝෂික ආකුංචය සහ පූර්ණ හෘද විස්තරය කියන කොටස් තුනම තමයි හෘද චක්‍රය සමන්විත වෙන්නේ. ඒතර හෘදයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ තොරතුරු අපිට ගන්න පුළුවන් බාහිරයට ECG සටහනක් මගින්. මේ ECG සටහනේ PQRST කියලා සංකේත දාලා තියෙනවා. P කියලා කියන්නේ කර්ණික ආකුංචය බලන්න පුළුවන්, QRS කියලා කියන්නේ කෝෂික ආකුංචය, සහ T කියලා කියන්නේ පූර්ණ හෘද විස්තරය කියන එක. එතකොට ECG රටාවලින් අපිට එක් එක් රෝග නිශ්චය කරගන්න පුළුවන්. එතකොට හෘද ස්පන්දන වන වේගය, හෘද ස්පන්දන වන ආකාරය පිළිබඳ යම් තොරතුරු ලබා ගන්න මේ ECG සටහන වැදගත් වෙනවා. ඊළඟට බලමු රුධිර පීඩනය කොපමණද කියලා. මිනිස්සෙක්ගේ සාමාන්‍ය මිනිසාගේ රුධිර පීඩනය නිරෝගී වැඩිහිටි පුද්ගලයෙක්ගේ 120ක් 80ක් කියලා අපි සලකනවා. ඔකට බලන්න පුළුවන් පින්තූරේ රසදේ මිලිමීටර 120ක් 80ක් විතර කියලා කියනවා. ඕකේ පීඩනය ඉලක්කම් දෙකකින්
එකසි විශස අසුවගි ලක්කන් දෙකින් සටහන්ගේම සිද්ධ කරන කෙසේ විස්සගිල කියන්නේ ආකුංච රුධිරපීඩනය අසුබ කියල කියන්නේ විස්තර රුධිරපීඩනය. එතකොට සංස්ථානික දමනය තුළට රුධිරය තල්ලු කිරීමේදී රුධිර නාල තුළ ඇතිවන පිරණ අපි කියන්නේ ආකුංච රුධිරපීඩනය කියලා. පූර්ණහර්ත් විස්තාරය සිදුවනකට රුධිර නාල තුළ ඇතිවන පීරණයට අපි කියනවා දමනි බිත්තිමත් ඇතිවන පීරණ අපි කියන විස්තර රුධිර පීරණය කියලා. රෝගී වැඩිහිටි කෙනෙක්ගේ කලින් කිව්ව වගේ ආකුංච රුධිර පීඩනය 120 පමණ, විස්තර රුධිර පීඩනය 80 පමණ සිද්ධ වෙනවා. එතකොට ස්ත්‍රී පුරුෂ භාවය මත, මානසික තත්ත්ව මත, ඇතැම් රෝගී තත්ත්ව මත මෙම රුධිර පීඩනය එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. ඊළඟ අපි සාකච්ඡා කරමු වසා පද්ධතිය සම්බන්ධයෙන් මොනවද තියෙන්නේ කියලා. එතකොට වසා පද්ධතිය කියලා කියන්නේ රුධිර සංසරණය පද්ධතිය හා සම්බන්ධම පද්ධතියක් තමයි. ඔය දේහ පටකේ පටකවල තියෙන සෛල අතරින් රුධිර කේශනාලිය ගමන් කරනකොට ඒ රුධිර කේශනාලිකා බිත්තිය හරහා සුදු රුධිර අණු වලට සහ රුධිර ප්ලාස්මයට ගමන් කරන්න පුළුවන් පටක අතරට. අන්න එහෙම ගියපු තරලට අපි කියනවා පටක තරලය කියලා. වලට මේ පින්තූරෙන් බලන්න පුළුවන් මොකද්ද මේ කියන්නේ කියලා. ඒ රුධිර කේශනාලිකා බිත්තිය හරහා දේහයේ සෛල අතරට සෛලතර අවකාශයට තරල එකතු වෙන්න පුළුවන්. ඒ කියන්නේ සුදුරුදුරාණු සහ රුධිර ප්ලාස්මා එකතු වෙන්න පුළුවන්. අපි ඔන්නේ කොටසට අපි කියනවා පටක තරලය කියලා. නමුත් ඒකට තතරුදුරාණු සහ අනිකුත් ප්‍රෝටීන් වලට සම්බන්ධ වෙන්න බෑ, එකතු වෙන්න බෑ. එතකොට දේහ සෛලත් එක්ක සහ රුධිරය අතර, දේහ සෛල සහ රුධිරය අතර ද්‍රව්‍ය හුමාරු සිද්ධ වෙන්නේ මෙන්න මේ තරලයේ ඔස්සේ. අර එකතු වෙච්ච තරලයේ ඔස්සේ තමයි ද්‍රව්‍ය හුමාරු සිද්ධ වෙන්නේ. රුධිර කේශනාලිකා බිත්ති හරහා පටක අතරට ගමන් කළා තියෙන මේ තරලයෙන් යම් කොටසක් නැවත රුධිර කේශනාලිකා වලට එකතු වෙනවා. නමුත් ඒ ප්‍රමාණයෙන් 10න් එකක් පමණ ඒ අන්තර සෛලයේ අවකාශය තුළ ඉතුරු එකතු වෙලා පටක තරල විදිහට එක්රැස් වීම සිද්ධ වෙනවා. එතකොට ඒ තරලය නැවත නාල විශේෂයක් ඔස්සේ, අපේ නාලට කියන වසා පද්ධතිය කියලා, වසා පද්ධතිය ඔස්සේ රුධිර සංසරණ පද්ධතියට එකතු කිරීම සිද්ධ කරනවා. වසා පද්ධතියේ වසා කේශනාලිකා තුළට ඇතුළු වන මේ පටක තරලට අපි කියනවා වසා තරලය කියලා. එතකොට මේ බින්දුරෙන් බලා ගන්න පුළුවන් රුධිර සංසරණ පද්ධතියට වසා ප්‍රණාලය ඔස්සේ දේහ පටක වල ඉඳන් නැවත වසා තරලය එකතු කිරීම සිද්ධ වෙනවා. වසා පද්ධතිය සමනතලා තියෙන්නේ පයලස නාලිකා, වසා කේශ නාලිකා සහ වසා ගැඩති වලින්. වසා වාහිනිය වල අවට තියෙන පේශි වලින් ඇතිවන තෙරපුමෙන් තමයි වසා තරලය ගමන් කරන්න අවස්ථාව සලසා ගන්න. එතකොට මේ වසා වාහිනිය එකතුල ප්‍රධාන කොටස් දෙකක් සිදෙන ප්‍රධාන වසා වාහිනිය දෙකක් නිර්මාණය වෙනවා. එකක් තමයි උරස් ප්‍රණාලය, අනිත් එක තමයි දකුණු වසා ප්‍රණාලය කියලා කියන්නේ. එතකොට උරස් ප්‍රණාලය වම් අධෝක්ෂ ශිරාවට එකතු වීම සිද්ධ වෙනවා. දකුණු වසා ප්‍රණාලය දකුණු අධෝක්ෂ ශිරාවට එකතු වෙනවා සිද්ධ වෙනවා. එතකොට ඒ සම්පූර්ණ එකතු වීම සිද්ධ වුණාට පස්සේ වසා තරලය රුධිර සංසරණ පද්ධතියට එකතු වීම සිද්ධ වෙනවා. එතකොට වසා පද්ධතියේ කෘත්‍ය වෙන්නේ රුධිරයට ඇතුළු වෙන බැක්ටීරියා ආසාදන වලින් දේහය ආරක්ෂා කරගන්න එක. එතකොට අර කලින් කිව්ව වගේ සුදුරුදුරාණු වලින් කරා විස බීජ විනාශ කරන එක, මේ තරලෙත් සුදුරුදුරාණු තියෙන නිසා ආසාදක ජීවීන් භක්ෂණය කරලා ඉවර වෙලා දේහය ආරක්ෂා කරගන්න පුළුවන්. අතර වසා ගැටිති තියෙන්න පුළුවන් අක්මාවේ, හෘදේ, අන්ත්‍රේ, ඊට අමතරව ඉකිලි උග්‍ර ස්ථානවලත් ඔය වසා ගැටිති බලා ගන්න පුළුවන්. හරි, අපි ඔතනින් එහාට සාකච්ඡා කරන්න තියෙන්නේ රුධිර සංසරණ අධ්‍යාශිත රෝගාබාධ කියන කොටස. අපි ඒ කොටසෙන් ඒ කොටස ටික සම්පූර්ණයෙන් රෝග විදියට අවසාන එකතු කළ සාකච්ඡා කරනවා. එතකන් ඔයාලට මේ ටික සම්පූර්ණයෙන්ම නැවත නැවත ෂෝට් නෝට් කරලා, ටියුට් සම්පූර්ණ කරලා, නැවත ප්‍රශ්න කරලා, පාඩම් කරලා මතක තියාගන්න. එතන ඔයාලට බොහොමත්ම ස්තුතියි.